ලක්තිව භූමි උරුමැති දහම වන බුදු සමය හැරුණකොට වැඩි වශයෙන් අදහන වෙනත් ආගම් තුලකි මේ ආගම් ත්‍රිත්වයෙහිම ආක්‍රමණික ස්වරූපයක් ඇත ඒ ආක්‍රමණ මුදා හැරෙන්නේ බෞද්ධයන් ඉලක්ක කොටගෙන පමණක් නොව ඒ ඒ දේවවාදී ආගම් භක්තිකයන්ද ඉලක්ක කරගෙනය නමුත් මෙවැනි ශාස්වතවාදී ආක්‍රමණයන්ට වැඩි වශයෙන්ම ගොදුරුවන්නේ බෞද්ධයන් පමණි එල්ටීටීඊ ය උතුරේත් නැගෙනහිරත් රජකළ සමයේ පීඩිත හින්දු ජනයා බලහත්කාරයෙන් හෝ පිහිටවන මුවාවෙන් කිතුදාමට නතුකර ගැනීම පසක තබමු අනෙක් කවර අවස්ථාවකදීවත් කතෝලික ඉස්ලාම් හා හින්දු බැතිමතුන් ඔවුනොවුන්ගේ ආක්‍රමණයන්ට ආගම් ප්‍රචාරයන්ට ගොදුරවරු ඊටාම අල්පය අන්‍යාගම් වැළඳගත් බොදුවන් සිය ගණනින් නිදසුන් ලෙස පෙන්විය හැකිවුවත් අන්‍යාගම් තුල වෙනත් ප්‍රචාරයන්ට හසු වූ ඇත්තන් සිටින්නේ කතරම් විරලවද අපේ ඇත්තන් පමණක් සදන සදන සෑම තොණ්ඩුවක්ම බෙල්ලේ දමා ගන්නේ ඇයි හාරන හාරන සෑම බොරුවලකම ගිනි ගහන මත් දහනේත් වැටෙන්නේ ඇයි අටවන අටවන සෑම මල පුඩුවකම අපේ ඇත්තෝම පැටලෙන්නේ ඇයි කවුරුන් හෝ දමන අටවන ඕනෑම කාල බෝම්බයක් මල්ලේ දමාගෙන ගෙදරට ගොස් අබුදරුවන් සමග සිය පවුල එකට හිද පුපුරවා ගන්නා තැනට බෞද්ධයා පත්ව සිටින්නේ ඇයි අද මේ ගැන සංක්ෂිප්තව විමසා බලමු දෙවියෝ පෘථුවියෙන් බොහෝ ඔබෙහි ඇති සදෙව්ලෝ තුල මෙලොවදී යහපතෙහි හැසිරෙන මෙලොව තමාට මෙන්ම අන්‍යයන්ට දෙසෙත සාදා ගන්නා එමගින් සොදුරු චුතිසිත් ඇතිව මෙලොවින් නික්ම යන්නෝ උපදිති ඒ පුදු සමය උගන්වන සැබෑ දෙවියන්ගේ තත්වයයි මේ දෙවියන්ගෙන් සුළුතරය බුදු සමය නොදනිතත් බොහෝමයක් ඉතා දියුණු පිළිවෙලකට සැකසුණු මනස් ඇති මනස්කාන්ත දේහදාරී වූ වෙති එබතු දෙවියෝ රසක් තිලෝගුරු සරණ සොයා සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණි බවට සංයුක්ත නිකායේ දේවතා සංයුත්තය මොණවට සාක්ෂි සපයයි එහි එන නින්දා තන්දිය සකමාය නාන්ති පුත්තසම කත්තිය මානකාම අරඥ ආදී සූත්‍ර සියල්ලෙහිම නිදාන කතා ඇත්තේ සොඳුරු ශරීර ඇති ජේතවනයේ බබළුවන එලිබිහිදුවන බුද්ධිමත් දෙව් පුතුන් මහා විශ්වසිය පත වැඩ වෙසෙන තැනට මැදම රාත්‍රියේහි පැමිණ සිය ගැටලු සාකච්ඡා කොට විසදා ගන්නා ආකාරයයි ගෞතම බුදු පියාණන් වහන්සේද බෝසත් සමයෙහි නොඑක් වර දෙවිව උපනි උන්වහන්සේ සිය අවසාන භවයේහි මනුලොව උපදින්නට මත්තෙන් තාවතින්සේහි වැඩවිසුවේද විරාජිත දෙව් පුතෙකු ලෙසය බුදු පදවි ලැබීමෙන් පසුව බුදු පියාණෝ තාවතින්සේහි වස්විසූ බව අප අසා ඇත්තෙමු එමෙන්ම එහි උපන් මහා මායා පින්වත් මාතාවන්ද සොයා ඒ මව් දෙව් පුතුන්ටද දහම් දෙසූ බව අප අසා ඇත්තෙමු මතුවට බුදු වන්නට සිටින මෙත් බෝසත් ඇතුළු බොහෝ බෝසතුන්ද ඒ දිව්‍ය පරිසරයන්හි වෙසෙන බව අසා ඇත්තෙමු අවසන් මොහොතේ බුදු පාමොක් මහ සංඝ ගණ කෙරෙහි පැහැදුණු බොහෝ ඇත්තෝද දෙව්ලොව උපන් බව ප්‍රත්‍යක්ෂ කොට මහ සංඝ රුවනගෙන් අසා ඇත්තෙමු මත්ත කුණ්ඩලී දෙව් පුතු නේක වද වේදනා විඳ මිය ගිය සෝතාපත් බිම්බිසාර රජු ආදී මිනිස්යෝ පමණක් නොව සිදත් කුමරුට ජවය දුන් කන්තකසු බුදුරදුන්ගේ සාපවසනි වූ පාරලෙය ඇත් රජු බුදුන්ට මී වළඳින්නට උවටැන් කළ වානර රජු ආදී තිරිසන් සත්වයෝද ඒ පින් පිහිටා දෙව්ලොව උපන් වග දන්නෙමු තථාගතයෝ පළමු යමාමහ පෙළහර ගුවනේ නැගී පාද්දී දස දහසක් සක්වා තල හෙල්ලෙන පරිද්දෙන්
සාදුනාද පැවැත්වුවෝද දෙවියෝය. මහා මංගල ආඨානාටිය ආදී බෙහෙවින් ප්‍රමුඛ සූත්‍ර දේශනායෙහිද පාදම් වූයේද දෙවියන් ඇසූ පැනයයි. අවසන සක්වල ගල කම්පා කරවමින් විශ්වනීය හිරු මඩල කුසිනාරාවෙන් බැස යද්දී පරසතු මලින් පූජෝපහාර දුන්නේද දෙවියෝය. ඒ සම්‍යක් දෘෂ්ටික හා යහ දෘෂ්ටික දෙවියන් බුදු සමය හා බැඳෙන ආකාරයයි. මෙනිසා බුදු සමය ඔහේ ඇති දෙවියෝ නැතැයි එකහෙලා දෙවියන් පිළිකෙව් කෙරෙන දහමක් නොවන වග පැහැදිලිය. නමුත් අත්තා යත්නෝ නාතෝ ලෙස තිලෝකුරුන් මිනිසුන්ට කරන ලද අවවාදයක සටහන් වන්නේ ඇයි? දෙවියන්ගේ බඹුන්ගේ පැවැත්ම මෙසේ වෙතත් ඔවුන්ගේ පෙරපින් බල නිසා ඔවුන්ට ලැබී ඇති වරදාන තුලින් යම් වාසියක් ලබා ගැනීමට ඒ අය පසුපස්සේ යන ලෙස බුදු පියාණෝ කිසිවිටකත් කිසිම විටකත් ස්වකීය සිව්වනක් පිරිස වෙත දෙසා නැත. බෞද්ධයාට සරණාගමනය කරන ලෙස දැනුම් දී තිබෙන්නේ තෙරුවන් පමණි. තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ බුදු පාසෙවනට ආ සමයේ තුන්වෙනි රුවන ලොව පහළව නොතිබූ හේයින් ඔහු දේවාචික උපාසකයන් වූහ. එනික් පිති ආවෝ තේවාචික උපාසක උපාසිකාවෝ වූහ. බෞද්ධයකු වන්නේ තුනුරුවන් කෙරෙහි විශ්වාසය හටගත් පසුවය, ශ්‍රද්ධාව හටගත් පසුවය. ඒ හැර බෞද්ධයකු වන්නට වෙන කළ යුතු දෑ නැත. තුරුණුවන් හැර වෙනත් ආගමික ආක්‍රමණිකයන් නිසා හෙළ සංස්කෘතියට එක් වූ බමුණු විකාර බෞද්ධකම ඇතිවීමට පාදක නොවේ. ඒත් අද අපේ ඇත්තන් දෙවියෝ පස්සේ කොතරම් දුවනවාද? අනුරාධපුර රාජධානිය වැනසුණු පසුව පොළොන්නරුවට මාරු සිංහලේ රාජධානියෙහි සඳකඩ පහනට ඊශ්වරයෙකුගේ ගවයාද ගෘහ නිර්මාණ ශිල්පයට කෝවිල් කලාවද එක් වූ තැනෙහි සිට පීතෘඝාතක සීතාවක රාජසිංහයන්ට ලනු කැරලි පිටින් ගිල්වූ අරිට්ටකී වෙඬු පෙරුමාල්ලාතෙක් සිංහලයා අස්සට රිංගා ගත්තෝ කළ කීදේ නිසාවෙන් පෙර බුදුන් පමණක් වැඩ සිටි පන්සලට වෙන වෙන වහන්සේලාද රිංගා ගත්හ. අද නිරාමිස සියලු කෙලෙස් දුරු කලෙන් ලොමු ඩැහැගැන්වීමක් තැතිගැන්වීමක් කවර ආකාරයෙන්වත් නැත්තා වූ දෙවියන්ටද බියක් දැනුණු විට දෙස බලා සිට සනසා ගන්නා ලෙස දජග්ග පරිත්තේහි සඳහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙපස ඉන්නේ කවුද? සැරියුත් මුගලන් ප්‍රමුඛ 60,000ක් මහරහත් පිරිවර දකින්නට ලැබෙතොත් ඒ කලාතුරකිනි. එයත් එහෙමත් විශාල පන්සලක පමණි. වැඩි වශයෙන්ම ඉන්නේ දේශපාලකයෙකු දෙපස, ගිනි අවිගත් ආරක්ෂකයන් සිටිනසේ මාලිගාවත්තේ පාතාල නායකයෙකු දෙපස, කඩු පොළු මුගුරු අතති මැරයෝ සිටින්නාසේ ඔබ දෙස බලාගෙන, ඔබේ පූජාවත්තිය දෙස බලාගෙන සිටින දෙවියෝය. මේ දෙවියෝ අපේ බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන දෙවිපුතුන්ට දර්ශන මාත්‍රයකින්වත් ගැලපෙනවාද? හින්දු දහමින් කාන්දු වුණ ඒකත් බාගට ඉගෙනගත් දේව මතවාදයක් ආක්‍රමණිකයන්ට නිසි පිළිතුරු දුන්නද? ඔවුන් ශේෂ කළ දෑ ඉවත හෙලන්නට සිංහල ජාතියේ ඇති අසමත්කම මොනවට කියා පාමින් අපේ පන්සල තුල විරාජමාන වේ. මේ තරම් තුනුරුවන් අදහන පුදන රටේ ඇත්තන්ට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලය පිහිටන්නේ නැත්තේද මේ කරුණ නිසාමය. චෝල ආක්‍රමණ එන්නට පෙර අපේ බෞද්ධයන් අතර සමදිටු දේව විශ්වාසයක් විය. ඔවුහු දෙවියෝ පස්සේ ගියේ නැති වුවද තමන් කරන පිනක් දහමක් දෙවියන් හා බෙදා හදාගත් සිරිලක එකල වැඩ සිටි මහරහත් තෙරවරු දෙවියන්ටද බණ දෙසූහ. දෙවියන්ද සතුටුව සිංහල ජනයා රැක්කාහ. නමුත් හින්දු ආක්‍රමණිකයන් ඉතාම සූක්ෂම වූහ. ඔවුහු අපේ බෞද්ධ සමදිටු දෙවියන් ගැන මනාව අධ්‍යයනය කොට ඒ තැන්වලට බුදුදහමේ එන දේව විග්‍රහයට එකඟව සිටි අපේ දෙවියන් ඉවත් කොට ඔවුන්ගේ දහමේ දෙවියකු රිංගවා ගන්නට සමත් විය.